අපි දැන් යනවා ගෝසුක් එකට ගෝසුක් ෂොපින් අත්‍තර ෂොපින් අත්‍තරම් කොල්ල දෙන්නෙක් එක්කද අත්‍තර ෂොපින් යන්නේ ඈ කොමලන්න චූටි අත්‍තර අත්‍තරම් ගන්න ඕ हाय कोहमद वालट आई बर्न के पिलिगानो रिद्मा पिले पिटी मगे यूट्यूब चैनल अद वालट अरांगे दुबाई वेल अपी गत करन देविनी तावसे लसन लसन तनगर तम्मा योलव एकरांग हदाने तमने लिक देकरांग वाला देंट मद्दानो अपी कोहेट दियाने के लिए कोहेट दु दुबाई देर वरती गोल सूखता अद मम ओयालव मे विधिट इकने बलमु इतने मोन मोनोद तीन के हरीम प्रसिद्ध तनाक दुबाई वोट ओ नम के तनाक रत्र मिलतीगा लसन बला इवगेम सैफ्रन गुडेवल तीन तनाक ඉතින් මේ මුළු හරියම තියෙන්නේ gold shops බලන බලන තැන්වල ඇත්තරම තියෙන්නේ හරිම ලස්සනයි යනකොට මේ 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 අපිත් රත්තරම් පාටට ඔයා රත්තරම් පාටට වෙනවා ඉතින් ඔයාලා gold souk එකෙන් gold මිලදී ගන්නවා නම් හොද්දට හොයලා බලලා ගන්න මොකද ඒකට හේතුව තමයි සමරක් කලාවට සමරක් තැන්වල ලංකාවටත් වඩා ටිකක් ගණන් වැඩි තැන් තියෙනවා ඉතින් ඔයාලට ගන්නවා නම් මලබායික හොඳයි මලබායිකේ නම් සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාලට හොඳ රත්තරන් මිලදී ගන්න පුළුවන් කොහොමත් ඩුබායි වල රත්තරන් හොඳයි ඒ කියන්නේ 22 නම් 22 කලවම් නැහැ කියන්නේ ගොඩක් යාලා 21 තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් කැරට් 18 21 වගේ තමයි ලස්සන කැරට් 22 24 වගේ නිකන් තත පාට මන්නම් ආස නැහැ වැඩි වගේ ඉතින් මම ගොඩක් ආස 18 කැරට්ස් වලට ඉතින් think ඔයාලටත් විවිධ විවිධ රත්තරන්නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඒ කියන්නේ තනිකරම එක වීදයක්ම රත්තරන්ෙන් තමයි පිරීලා තියෙන්නේ ඉතින් මම මේ දේවල් කිව්වේ යන්නේ නැයිද නෙවෙයි අලුතෙන් යන්න හිතන් ඉන්න අයට මොකද මගේ channel එක මම කරන්නේ අලුත් අලුත් දේවල් අපි යන තැන් අපි කන කෑම බීම මම අලුතෙන් හොයාගන්න කෑම බීම ඒවට ගොඩක් ආස කරන අයට තමයි මම මේ videos අරන් එන්නේ ඉතින් මේවා ගැන දන්න අයට නෙවෙයි අය ඉතින් මේ ගැන කොහොමද දන්නවනේ ඔයාලට මම මේ අරන් ඉන්නේ හරිම පොඩ්ඩම පොඩ්ඩක් ඉතින් පෙන්වන්න බැරි තරම් වීඩියෝස් උත් ගන්න බැරි තරම් ගොඩක් තියෙනවා gold souk එකට ආවහම jewelry shop කොයි එකකින් ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් අතර මම වෙනවා ඇත්තටම හරිම ලස්සනයි ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලුවා gold souk එකේ වීඩියෝ එකකුත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා අරන් ඉන්න කියලා ඉතින් මම පුළුවන් පුළුවන් ටික කවර් කරගත්ත මොකද අපි අපි එන්ජොයි කරනකම් මම ඉතින් ඔයාලට මේ වීඩියෝස් අරන් එන්නේ ඒ වගේමයි ඔයාලට කියන්න ඕනේ මෙතන සැෆ්රන් එහෙමත් තියෙනවා ඒවත් හොඳ සැෆ්රන් තියෙනවා ඔයාලට බලලා ගන්න පුළුවන් ඉරාන් එක තමයි ඉරාන් සැෆ්රන් තමයි හොඳම සැෆ්රන් කියලා කියන්නේ ඒකෙත් ක්වොලිටිස් කීපයක් තියෙනවා ක්වොලිටිස් තුනක් වගේ තියෙනවා ඉතින් ඒ වගේ මිල ගන්නනොත් අඩු වැඩි වෙනවා ඉතින් එහෙම බලලා ඉස්සරහට මම ඔයාලට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන් මම සැෆ්රන් මිරිති ගන්නවා කොහොමද කියලා ඒ වගේ ගන්නනොත් මම ඔයාලට එකතු කරන්නම්
ඒ වගේමයි කෝල් සූප් පැත්තේ වල යනවා නම් ඔයාලට යන්න හොඳම වෙලාව මේ වගේ හවස් කාලය මේ දවස්වල රස්නේ ටික ටික පටන් ගන්න කාලේ ඒ හින්දා දවල් කාලේ ඔයාලට ෂොපින් මෝල් එකක හරි එහෙම ඉන්න පුළුවන් එළියේ ඉන්නවත් නම් ඔයාලට හොඳම රාත්‍රී කාලේ ඇවිදින්න ෂොපින් කරන්න යන එක තමයි අතරම් සපත්තුවක් ඕනේ කාටද එකයිද තියෙන්නේ ආ එකක් දාගෙන ඉන්න තියෙන්නේ මේ මංගල සූත්‍ර ඉන්ඩියන්ස් ලා මලබයි කිව්වා අපිට කැතුණාට යාලට ලස්සන ඇති එතින් හැම ජුවෙලරි ෂොප් එකකම මේ වගේ ආකර්ෂණ ඉදරා ගන්න දේවල් ඩිස්ප්ලේ කරලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන් ඇඳුම් සපත්තු විවිධ විවිධ සත්තු හදලා තියෙනවා රත්තරන්ින් මේවා නම් ගොඩාක් හෙවි මේ වගේ ඒවා දාන්නත් බැහැනේ සාමාන්‍යයෙන් ඒ මුස්ලිම් අය හිම ඒ වගේම ගොඩක් ඉන්ඩියන්ස්ලා එනවා ඉන්ඩියන්ස්ලාට හිම ගැලපෙන විදිහට තමයි නෙක්ලස් හිම තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දාන විදිහ නෙවෙයි තියෙන්නේ ගොඩක් දුරට ඉතින් අපි ගන්නවා නම් මොනහරි රින්ග්ස් හරි ප්ලේන් චේන්ස් ඒ වගේ දේවල් තමයි අපිට ගන්න පුළුවන් බොහෝ දුරට මම හිතන්නේ සමහරක් බෑන්ගල්ස් එහෙමත් තියෙනවා හොඳ ඒවා ඉතින් අර ගොඩක් අපි දාන්නේ නැහැ ගොඩක් ලොකුවට සහ ඒ ඩිසයින්ස් අපිට මැච් වෙන්නේ නැහැ ගොඩක් දුරට මට හිතෙන්නේ නම් තියෙනවත් ගොඩක් හෙවි වගේ වට සාමාන්‍යයෙන් අපි ලංකාවේ අපිට ටිකක් හුරු නැහැනේ අනේ පව් මේ පබල හම්බෙන්න කොහෙද යන්නේ යා එන්නකෝ ආයෙත් මම ලස්සනම ලස්සන දෙයක් පෙන්වන්න. Guinness World Record එක. මෙන්න මේ රින් එක. ඒක ලොකු. මේක කොච්චරක්ද? කැරට් 21 කින් හදලා තියෙන්නේ. මේක ගිනස් වාර්තාවක් වගේම මේ රින්ග් එකේ බර වෙනවා කිලෝ 63යි පොයින්ට් ගානක් තියෙන කියන්නේ කිලෝ 64කට ආසන්න කිලෝග්‍රෑම් බර ප්‍රමාණයක් තියෙන කැරට් 21 රත්තරන්ින් නිම කරන ලද මේ රින්ග් එක බලන්න කොච්චර ලස්සනයිද කියලා ඉතින් මෙතන ස්ටෝන්ස් දාලා තියෙනවා මේ වයිට් කලර් ස්ටෝන් එක කිලෝ 5යි 5 පොයින්ට් ගානක් තියෙනවා ඉතින් ගොඩක් අය එනවා මේ ආකර්ෂණ දිනාගෙන තන මුළු ලෝකෙම මෙන්න මේ රින්ග් එක ඉතින් අපිත් ආවා රාහුල් පුතාට මේ රින්ග් එක පෙන්වන්න ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට දැක බලා ගන්න පුළුවන් රත්තරන්ින් නිමවන ලද ලස්සන ඇඳුම් මේවා ඉතින් ඇඳගෙන යන්න නෙවෙයි මුළු ලෝකෙම වටින්ම එන අයගේ ආකර්ෂණ තිරා ගන්න තමයි ගෝල් සූක්කල මේ විදිහට මේ දේවල් තියලා තියෙන්නේ. ඉතින් රත්තරන්ින් බැබලෙන පීතියක් තමයි ගෝල් සූක් කියන්නේ. මම ලංකාවෙන් එන්න කලින් මේ හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරයි කියන්නේ. අපි යන දවස් ප්‍රමාණය ඉන්න කාලය සහ
අපි බලන්න යන තැන් අපි ගන්න දේවල් මේ හැම තියක්ම සහ අපි නවතින්නේ කොහෙද ඒ හැම තියක් ගැන මම ගොඩක් plan කරා මොකද husband ගොඩක් කාර්යබහුල කෙනෙක් සහ යා ඒ හැම දෙයක්ම මට තමයි බාර දෙන්නේ ඔයා කැමති දෙයක් බලලා කරන්න ඔයාට හොඳයි හිතන දෙයක් කරන්න කියලා ඉතින් ඒ දේවල් එක්ක මම अपे टिकटे इट पास विशेष नवतन हॉटेल थिंग हेमदेम बल दवास्कान ये देवा लोकम तेक् सहपी यान तेमल तीन दूर ये दूरा तेक् अपे हॉटेल हाई नवतीन हेमदे अक्मी मम मे देवा प्लान करे सहपी मेधावसी मेधन टेनवा मेन मेचर काले अक्टियाई इट पास अपिटाली तुण तपि मुख दिखाने अने वगे गुडा गुडा देवा मम हर यट प्लान कर ऐ थिंक मितरवा मम ए ඒතනදී මම ගොඩක් සාර්ථකයි කියලා මොකද පොඩි දරුවෙක් එක්ක යන්නේ ඉතින් ඒ දේවල් ගැන හැම දෙයක්ම අපි හිතන්න ඕනේ මොකද කපල් එකක් යනවා වගේ නෙවෙයි පොඩි බබෙක් එක්ක යන ගමනක් ඉතින් ඒ නිසා සහ මේ ගොඩක් වෙලාවට සමහරක් තැන්වල ටිකක් ගණන් වැඩියෙන් විකුණන තැන්නම් තියෙනවා ගොඩක්ම වෙන රටකින් එන කෙනෙක් නම් ඒ අයට ටිකක් ගණන් වැඩියෙන් විකුණනවා ඒ වගේ තැනුත් තියෙනවා ඔයාලා දෙයක් ගන්න කලින් ටිකක් වටෙන්ම පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ගණන්වල එතකොට ඔයාලට දැනේ කියපු ගමන් නම් තේවා දැක්කල අසනයි කියලා ගන්න එපා කියේටවත් හැම වෙලාවෙදිම ඔයාලට ඔයාලගේ මුද්‍රට එන කන් ඔයාලට පුළුවන් ඉල්ලන්න මේ තව ටිකක් අඩු කරන්න හරි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද එයාලා ටිකක් ගණන් වැඩියෙන් තියාගෙන තමයි විකුණන්නේ ඉතින් ඒ දේවලුත් දැනගෙන අනේක හොඳයිනේ ඒ වගේම ගෝල්සෝක් පැත්තෙන් චොක්ලට් ගන්නවා නම් ඔයාලා දෙතුන් පාරක් හිතන්න මොකද ඒ හරිය චොක්ලට් ගණන් වැඩිට වැඩි ඔයාලට සුපර් මාකට් එකකින් වගේ ගන්න පුළුවන් අඩුවට දැන් මම ඔයාලව එක්කරන් ආවා ඔයාලා ගොඩක් ආසු කරන තැනකට මම වීඩියෝ එකේ මුලින් සඳහන් කරානේ මම ඔයාලට සැෆ්රන් ගැනත් වීඩියෝ එකේ එකතු කරනවා කියලා. ඉතින් මෙතන තනිකරම තියෙන්නේ සැෆ්රන්. මේ වගේ ෂොප්ස් ගොඩක් තියෙනවා කෝල්සෝක් එකට ආවහම මට මතක විදිහට මෙතන තිබුණේ ගේට් නම්බර් 1 එක ළඟ. සැෆ්රන් කියන්නේ लोके मिल अधिकम कुलुबाडु वर्गवलियं एकाक तमाय इतिंग सफ्रन एत्तरम गोडाक तेनेक पाविची कराने कांतावन किरिवल्ट दाला बोनवा एवागें विविध विविध आलेपन वर्गवल्ट सफ्रन दाला क्रीम वर्ग हादनवा इतिंग मेवाई गोडाक तेवल्ट एवागें बिर्यानी हादन कोड़ सफ्रन एक दानवा इतिंग एवागे हम तेकेटम सफ्रन कियाने पाविची कराने पुलुवां देया केवागे माय सैफ्रन गेन कथा करना मेक इरान वल तमाइ हेदेन्नी ऐ थिंक होंद इरानियन सैफ्रन का चुट्टक मिलेंग एत्तरम गानां वेडी ඉතින් මෙතන මං හිතනවා ගණන් සාධාරණයි කියලා. එයාලා ගියපු ගමන් ඉතින් විවිධ විවිධ ගණන් කියනවා ග්‍රෑම් එකක් ඩිරම් 16ක් කියනවා ඩිරම් 15ක් කියලා කියනවා. මේ ඔක්කොම එකම ගණන් තමයි හැම ෂොප් එකම වගේ කියන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපි ගන්නවම වගේ දැනනොත් එයාලා අපිට සාධාරණ මුදලකට ලබා දෙන්නේ නැත්තම් එයාලා අඩු කරන්නේ නැහැ කොහොමදවත්. I think Dubai mall එකේ තියෙනවා saffron shop එකක්. I think ඒකේ gram එකක් dirham 25ට මෙතන gram එකක් dirham 15ක් කියලා කියනවා. I think එහෙම ඔයාලා ගන්නවා නම් ඇත්තටම මේ වගේ තැනකින් saffron ගන්න මොකද ඔයාලට shopping mall එකකින් වගේ ගන්න ඕනේ. ඇත්තටම ගොඩක් ගණන් වැඩි. I think යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ දැනගැනීම පිණිස තමයි මම මේ දේවල් ඔයාලට කියන්නේ. ඔයාලගේ මුදලොත් කාලයත් ඉතුර කරගන්න පුළුවන්. නැත්නම් තව තැනකින් ගිහිල්ලා බලනකොට ඔයාලට අපරාධි කියලා හිතෙයි. ඒ නිසා I think ඇත්තටම මම gram 50ක pack එකක් ගත්තා. ඒ නිසා මට එයාලා dirham 100ක් මගේ මුදලෙන් අඩු කරලා දුන්නා. ඉතින් කොහොම වුණත් saffron කියන්නේ ගණන් වැඩි දෙයක්.
දැන් මේ සැෆ්රන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා කෙනෙක්ට දැනගන්න ඕනේ නම් කිරි එකකට දාලා ඔයාලට උදෑසන පානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රියට නිින්දට යන්න කලින් සුදු කිරි එකකට ෆ්‍රෙෂ් මිල්ක් එකකට මේ රේණු දෙක තුනක් විතර එකතු කරලා ඔයාලට බොන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඉතින් ඔයාලගේ කෑම් වලට උනත් එකතු කරන්න පුළුවන් ගොඩක් තියෙනවා නම් නැත්නම් ඉතින් කිරි එකට රේණු දෙක තුනක් දැම්මහම හොතෙටම ඇති මොකද සැෆ්රන් කියන්නේ එහෙම නිතරම ගන්න හොයාගන්න තියෙන දෙයක් නෙවෙයි ඔයාලා මේ වගේ ඩුබායි එනවා නම් ටිකක් වැඩිපුර අරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි මේ සැෆ්රන් ගණන් වැඩි වෙන්න හේතුව තමයි මේ මේ හැදෙන විදිය සහ මේ හැම දෙයක්ම අතෙන් තම චූටි මලක තියෙන රේණු වගේක් මේ රේණු හරි කීපයක් හැදෙන්නේ රේණු මලෙන් මලට ගිහිල්ලා රේණු ටික ගලවලා ගන්න තියෙන ඉතින් එහෙම එහෙම එකතු කරලා තමයි මේ ග්‍රෑම් ගණන් හදනවා එක ටිකක් ඇත්තටම අමාරු දෙයක් මැෂින් එකකින් කරනවා වගේ නෙමෙයිනේ ඉතින් ඒ දේවල් එක්ක තමයි මේ සැෆ්රන් ගණන් වැඩි වෙන්න හේතුව මම ඔයාලට කලින් වීඩියෝ එකක අරගෙන ආවනේ ඒ වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබුණා ඔයාලට කහ දාපු කිරි එකක් බොන්න මම ඔයාලට කියලා දුන්නානේ ඉතින් අනේකත් ගොඩාක් හොඳයි ඔයාලට රාත්‍රියේ නිින්දට යන කලින් වගේ බොනවනම් ඒකිනුත් පැහැපත් වෙන ආසයට ගොඩක් හොඳ වේවි ඔයාලා ගෙදර හදා ගන්නවා නම් ගොඩක් හොඳයි කියන ඔයාලේ ගෙදර හැදෙන පැල වලින් කහ පැල ගලවලා මම මේ හදන හැටිම ඔයාලට පෙන්නලා තියෙනයි වීඩියෝ එකේ ඕගැනික් කහ වලින් හදා ගන්න පුළුවන් නම් නිකන් කඩේ තියෙන ඒවා නම් ප්‍රතිඵලයක් නැහැ අපි දන්නේ නැහැ ඒවට මොන මොනව කලවම් වෙනවද කියලා එහෙම නැත්තම් තියෙනවා ඕගැනික්ම ෂොප්ස් වල තියෙනවා ගන්න වෙනම ඉතින් එහෙම අරගෙන ආත ඒ වගේ කහකුඩු චුට්ටිත්තක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් එකට ඒක බොන්නත් පුළුවන් ඉතින් ඔයාලට මම මේ සැෆ්රන් ගැනත් ඉදිරියේදී වීඩියෝ එකක් අරන් එන්නම් මම කොයි විදිහටද හදන්නේ කියන එක ඉතින් මම කලින් බීලා නැහැ ඇත්තටම මට එහෙම බොන්න හිතිලා නැහැ සැෆ්රන් නමුත් දැන් මට ඇත්තටම හිතුණා හිතරගම් මම හස්බන්ඩ් කියලා මෙතනින් දැක්කහම ගන්න ඕනේ කියලා හිතුවා ඒවට පැණි දාලා හතේට පළයට වලට යොමි රහයක පැකේකක් ගත්තා ගණන් ගණන් කියලා වැලුවේ නෑ මම ඇත්තටම සැපරන් නම් බීලා නැහැ සැප් ඊට පස්සේ හිතයි සැපරන් බීලා සුදු වෙලා කියලා දැන් බොන්න හදන්නේ බලමු බීලා සුදු වෙයිද කියලා ඉතින් තව අපි සුදු වෙයිද කියලා thank you thank you speech and best Ajwa, mabroon. Oh, it's a quality, huh? Kalabu. Ye kitne ke hai? Kilo 70. 70 kilo. 70 kilo. Same one? Yeah, this is the same. This one is 150 bucks. How much is it? Same price. This one kilo, this is the same price. 1 kilo, 70. Again? Yeah. This is 1 packet 25. Oh. Mobala, no? Same price. It's not a chocolate, no? Salsa camel. The salsa camel kitne ki hai 25 dira ye wala white chocolate dark chocolate hai dark chocolate milk chocolate brown chocolate milk chocolate kitne ki hai milk chocolate same price sir aisa nahi ओके ये वाला 50 ग्राम वो 25 ग्राम 25 ग्राम वो वाला 50 ग्राम सेम प्राइस ऑल सेम अच्छा 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 मुझे
कौन सा है बेस्ट 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 आप बताओ मेरी वाला ओके මංගලට කලිනුත් කිව්වනේ ඔයාලා චොක්ලට් එහෙම ගන්නවා නම් මේ හරියෙන් ටිකක් හොඳට හොයලා බලලා ගන්න මොකද ගණන් වැඩි එකකට එකක් ගණන් වැඩි වෙන්න පුළුවන් එතනත් හැබැයි ෂොප්ස් වල ඔයාලා චුට්ටක් ඇවිදලා බැලුවොත් එහෙම ඔයාලට සාමාන්‍ය මිලකට ගන්න පුළුවන් ඉතින් අපිට නම් බබත් එක්ක ගොඩාක් ඇවිද ඇවිද බල බලා ගන්න බෑ අපිට හිතන තරින් අපි ගත්තා ඉතින් කලින් බ්ලොග් එක බලපු ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා කමෙන්ට්ස් ඒ වගේම මැසේජස් එවලා අයියලා ලංකාවෙන් ගියේ ආයි පදිංචියටද ගියේ නැද්ද ලංකාවට ඒ වගේම ඉදිරි දැන් අයියාගේ යන ටෙලිග්‍රාමස් වලට මොකද වෙන්නේ ඒව නවතිනවද ගොඩක් ගොඩක් දේවල් අහලා තිබුණා අනේ අපි පදිංචියට නෙවෙයි ලංකාවෙන් ගියේ අපි ඩුබයි වලට ආවේ හස්බන්ඩ් ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඉතින් මම ඔයාලට ලස්සන ලස්සන බ්ලොග්ස් ගොඩක් එන්න අරන් එන්න බලාපොරොත්තු වෙන් ඉන්නෝ ඔයාලා ගොඩක් ආසි මොකද ඔයාලා ගොඩක් මේ කමෙන්ට්ස් වලින් ඉල්ලලා තියෙනවා ඉතින් ගෝල්ස් ඔක් එකත් අන්න එහෙම ඉල්ලපු දෙයක් ඉතින් මේ වීඩියෝ එක අරන් එන්න හේතුවක් වුණත් අන්න ඒ නිසා white chocolate or dark chocolate or iske andar kya kya dalenge mix chocolate कैसे मिक्स इसके अंदर जैसे मिक्स चॉकलेट के साथ व्हाइट इसमें अंदर डेट्स एंड आमंड ඇත්තටම චොක්ලට් තෝරද්දී වෙලාවක් යනවා. ඉතින් ඇත්තට මේ චොක්ලට් ගන්න අපි තුන්දෙනාට කන්න විතරක් නෙවෙයි බෙදන්න. ඇත්තටම මම මගේ ලිස්ට් එකට බෙදන්න ඕන අය විශේෂයෙන්ම අපේ නෑතෑයෝ යාළුවෝ අන්නේ ඒ අයවත් මම ලිස්ට් එකට එකතු කරන් තියෙනවා මෙන්න මේ දේවල් මෙහෙම මෙහෙම ගන්නවා කියලා අපිට ගේන්න පුළුවන් බර ඇත්තටම සීමිත කිලෝග්‍රෑම් ප්‍රමාණයක්නේ ඔයාලා දන්නවනේ ඉතින් ඒ ප්‍රමාණය මම අනිත් අයටත් බෙදන්න ඕනේ කියලා තමයි මේ අපේ කාලෙන් ෂොපින් කරන්නත් වෙලාව වෙන් කරන් තියෙන්නේ ඇත්තටම මම හරි ආසයි ගොඩක් දෙනෙක් සයිල් කොහෙර රටකට ගිහිල්ලා එනකොට චොක්ලට් එකක් හරි අරන් එනවා නම් කියලා එහෙම පොඩි ආසාවල් තියෙනවනේ. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් ඔයාලත් අරගෙන යන්න. මම නම් හරි ආසයි. මම දන්නේ පොඩි කාලේ ඉඳන් ඇත්තටම අපේ ෆැමිලි එකේ තියෙමයි, හස්බන්ඩ් ෆැමිලි එකේ තියෙමයි, හස්බන්ඩ්ගේ අක්කී අම්මා එහෙම දනට පින්ට හරි ලැබී ඇත්තටම අපිත් ඒක තියෙනවා අපේ අම්මේ එහෙම මම හරියට මොන හරි දෙයක් කියලා දෙනවා ඒ වගේ තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට දෙන තරමට ජීවිතේ සංසාරේ ලැබෙනවා. ඒ හින්දා පුළුවන් තරම් ඔයාලට දෙයක් තියෙනවා නම් නැති බැරි කෙනෙක් ඉන්නවා නම් ආර්ථික අපස්ථා තියන අය ඉන්නවා නම් එහෙම අනිවාර්යෙන් දෙන්න. ඒක ඔබට අනිවාර්යෙන්ම පෙරලා එනවා. ඉතින් මට මේකත් කියන්න හේතුණා අනිවාර්යෙන්ම මේ දැන් සමරකයට මට මොනවා හරි දෙයක් ආසයි කියලා හේතුණොත් එහෙම මන් දන්නේ ඒක පැයක් දෙකක් විතර වෙනකොට මේ යනකොට මේ මට සමරකයට හම්බ වෙලා තියෙනවා. ඒකට මං කල්පනා කරන්නේ හැම මොහොතේම අනේ මම මෙහෙම සංසාරේ දීලා ඇති ඒ නිසා ලැබෙනවා ඇති මේ ආත්මෙත් මම පුළුවන් විදිහට ඒ වගේ දේවල් කරන්නේ අන්නේ නිසා ඉතින් ඔයාලටත් මම කියන්නේ දෙන තරමට ලැබෙනවා. ඉතින් මෙතන සැෆ්රන් තියෙනවා යාළ ළඟ පොඩි ප්‍රමාණයක්. ඉතින් එයාලා ගන්නවද කියලා ඇහුවා. මෙතන ඩිරාම් 25ක් වෙනවා එක කියන්නේ ග්‍රෑම් එකක් සැෆ්රන්. ඉතින් ඔයාලා සැෆ්රන් ගන්නවනම් ගොඩක් දුරට මට ඔයාලට කියන්න තියෙන්නේ සැෆ්රන්ම තියෙන කඩේකින් ගන්නවනම් ඔයාලට ටිකක් මීට වැඩි අඩුවට ගන්නත් පුළුවන් වේවි. එන්නකෝ ඔයාලට මම ලස්සනම ලස්සන දෙයක් පෙන්නන්න. මේ බලන්නකෝ කොයිතරම් ලස්සනද කියලා. මේ ටික ලයිව් දකිනකොට පුදුම ලස්සනක්. දැන් මේ වීඩියෝ එකට මේ පේනවට වැඩිය
හරිම ලස්සනයි සාමාන්‍යයෙන් එන්නේ හිතෙන්නේ නැහැ මට ලංකාවට එකක් අරන් එන්න හරිම ආසයි හැබැයි ඉතින් ගේන්න බැහැනේ මේකව කැඩෙන්න පුළුවන් ඉතින් ඒ නිසා තමයි නැත්තම් ඇත්තටම මම එකක් අරන් එනවා ගත්ත දෙක අරගමු ගල් කැටි චොක්ලට් ටිකක්තා චොක්ලට් අපි තවත් චොක්ලට් ෂොප් එකකින් චොක්ලට්ස් ටිකක් ගත්තා තව අතරම ගොඩක් චොක්ලට් ගන්න තියෙනවා ඉතින් මේ හරියනොත් මට හිතන නිසා ඇත්තටම ගත්තේ මේ ඩුබායි චොක්ලට් ඉතින් තව චොක්ලට් මං ඉදිරියේදී ගන්න ඒවත් ඔයාලට වීඩියෝස් අරගෙන එන්න නේද මෙතන තියෙනවා සැෆ්රන් චොක්ලට් එකක් සැෆ්රන් දාලා හදපු චොක්ලට් එකක් මම මෙතනින් ගත්තේ අන්නේ චොක්ලට් එකයි හේසල්නට් දාපු අන්නේ දෙක මික්ස් කරලා මෙතනින් මම කිලෝ එකක් ගත්තා ඊළඟට ඔයාලට කියන්න ඕනේ රටේ ඉඳන් ඉතින් ඩුබායි වෙලා රටේ ඉඳ කෑව නැත්තම් වැඩක් නැහැ මෙහි හොඳම රටේ ඉඳ ඔයාලට ගන්න පුළුවන් ගෙදර අරන් යන්න පුළුවන් යාළුවන්ට නෑදෑයන්ට දෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම ඩුබායි ආවොත් රටේ ඉඳ ටිකක් වැඩිපුර අරන් යන්න අමතක කරන්න එපා ඉතින් මෙතනත් ඇත්තම රටේ ඉඳ වර්ග ගොඩාක් තියෙනවා එකක් දෙකක් නෙමෙයි ಜಾති ගොඩක් තියෙනවා එකේ එයාලා කිව්වේ හොඳම රටින්දි එක සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 7500ක් 7000ක් වගේ මුදලක් වෙනවා. ඉතින් මම ගත්තේ අන්නේ වර්ගෙන් අනිත් ඒවා මං කාලා බැලුවේ නැහැ. ඉතින් මට දැක්කහමත් ඒ රටින්දි එකත් ඇත්තරම ලොකුයි සහ ඇත්තරම රසයි. දැන් අපි චොක්ලට් ටිකයි සැෆ්රන් ටිකත් අරගෙන යනවා මොකද මට ගෝල් මං ඉතින් ගොඩක් කලකට අඳිනවා මොන හරි ගන්න ඕනේ කියලා මම මේ තාම බලන ගමන් ඉතින් ඇවිදලා මේ හැම තේකින්ම හැම තැනක්ම මම හිතේ තියාගෙන තමයි ගන්නවා කියලා හිතුවේ දැක්ක තැනින් ගන්න නැහැ කියලා තමයි මම මුලින්ම කතා වුණේ හස්බන්ඩ් එක්ක ඉතින් මේ තාම බලනවා ඉතින් ඇත්තරම හරිම ලස්සන දේවල් තියෙනවා සහ අපිට ගැලපෙන විදිහේ ඩිසයින් තියෙන්නත් ඕනේ. ඉතින් ඒවත් බලලා තමයි මම ගන්නෙ. ඉතින් ඔයාලම හිතන්න පෙන්නලා ඉවර කරන්න බැරි තරම් ඔයාලට ගෝල් මෙතන තියෙනවා. ඉතින් මම මේ දැන් ඔයාලට පුළුවන් ටිකක් තමයි මේක තු කරන්න. ඉතින් අනිවාර්යම ඩුබායි ආවොත් ගෝල් සෝක් එකට යන්න අමතක කරන්න එපා. හරිම ලස්සන තැනක්. ගෝල් වලට ආසයට ගොඩක් හොඳ තැනක්. මොකද ඩුබායි ගෝල් ගොඩක් හොඳයි. දැන් ඉතින් අපි මෙතනින් ෂොපින් කරලා බඩුත් අරගෙන දැන් යන්න හදන්නේ මොකද රෑ වෙලා දැන් ඇති රෑ 12ට විතර 12ට එකට කිට්ටු ඇති මං හිතන්නේ ඉතින් ගොඩක් රෑ වෙලා හින්දා බඩගිනිත් නිසා අපි එතනම ළඟ තැනකින් චිකන් බිරියානි ෂවර්මායි ගත්තා ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ඉක්මනින්ම එන්නම් ආලව හම් වෙන්න ඩුබයි බ්ලොග්ස් ගොඩක් තියෙනවා